ආයුබෝවන් ආදරණීය යාළුවනි. ඉතින් පිටිපස්සෙන් ඔයගොල්ලන්ට පේන ඇති වැඩි විස්තර කියන්න කලින් අපි අද කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි ලංකාවේ නම් අපිට ගෙදරින් කෑම කාලා කාලා ඇති වෙලා කොත්තුවක් එහෙම නැත්නම් ෆ්‍රයිඩ් රයිස් එකක් ආප්පයක් කන්න හිතුනහම අපි යනවා කඩේට. අපි ඕන ටවුමක ඕන ගමක ටවුමක් කිට්ටුව තියෙනවා. ඒ වගේ කඩයක් දෙකක් හොයාගන්න අනිවාර්යෙන් අපිට ඒ වගේ අර කඩෂෝරු කන්න ඕනේ වුණා. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ ජර්මනියේ. ඒ වගේ ගෙදරින් කෑම කාලා ඇති වෙලා එළියෙන් මොන හරි කන්න ආසයි තුනහම ඒකට තියෙන විකල්ප ටිකක් පෙන්වන්න කියලා හිතුණා ඕගොල්ලන්ට. අද මෙන්න මේක දැක්කහම මේ ෆොටෝ එක ඕගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නේ නැති අපි අද මොකද්ද පෙන්වන්න හදන්නේ කියලා. ඉතින් ජර්මන් භාෂාවෙන් මේකට කියන්නේ ඩර්නා. ඒ වචන පොඩ්ඩක් කියන්න අමාරුයි. මොකද අර ඕ අකුරේ උඩින් බින්දු දෙකක් එන ඒවා අපිට පොඩ්ඩක් කියවන්න අමාරුයි. ඉතින් ඩර්නා කියලා කියන්නේ ලංකාවේ තියෙනවා. මම දැක්ක මේක ලංකාවේ නම් ඒ බින්දු දෙක නැතුව ඩෝනා කියලා ගහලා තිබ්බේ. ඩෝනා ෂවර්මා කෙබබ් ඩෝනා කෙබබ් කියලා තමයි මේවට කියන්නේ. කඩේ මහත්තයා අපිට ඔන්න අවස්ථාව දුන්නා ඕගොල්ලොන්ට මේ කෑම ජාති පොඩ්ඩක් ඕගොල්ලොන්ට පෙන්නන්න. ඉතින් එන්නකෝ වැඩි විස්තර කතා නොකර අපි බලමු කොහමද මේ ඩෝනා පීසා. තව තියෙන වර්ග ගොඩක්, ඒ ටික ඔක්කොම පෙන්නන්න එන්න බලමු. හදලා බඩක් ගිනි අපි එකක් හදලා කාලම බලන්න ඕනේ. අද මොනා දෝනේ කොත්තුවක් ඩෝනා එකක් කොත්තු නෑ. මෙතන තියෙන්නේ ඩෝනා. මේ වගේ තුර්කි කෑම විතරයි මේකේ තියෙන්නේ. පට්ටම රස කෑම ටිකක් තියෙනවා. බටු ගෙඩිය පලලා මැදට ඒකට පුරවලා තියෙනවා මේ හක්ලයිස්. හක්ලයිස් කියන්නේ මේ මොනවද මේ අඹරපු මස් එක දාලා පිරවුමක් දාලා තියෙනවා. රසම රසයි. ඊට පස්සේ මෙතන තියෙනවා මාළු මිරිස් බෙල් පෙපේකට රයිස් එක්ක ඒ අඹරපු මස් එක දාලා හදපු මිශ්‍රණයක් පුරවලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේක නම් කන්නේ බත් එක්ක. මේ ඕගොල්ලොන්ට පේන ඇති ලස්සන බත් එකක් තියෙනවා. බත් එක්ක චූටි නූඩල් මික්ස් කරලා තියෙනවා ඒකේ. අන්න ඒකේ තියෙනවා ඒ බත් එක්ක කන්න හදපු මිශ්‍රණය තමයි මේක. මේ පැත්තට ආවහම මෙතන තියෙන්නේ මේ ඩෝනා එකට ඕන කරන, ඒ කියන්නේ ඩෝනා එක ඕගොල්ලෝ දැන් දකිනවා පාන් එක කපලා පාන් එක ඇතුළට මේ මස් එක කපලා ගන්නි. ඒ කපන එක පෙන්වන්නම් ඕගොල්ලොන්ට. මේ තියෙන්නේ මස් කපන්න ගන්න කියත වගේ එක. මේකේ තියෙනවා තලයක් මේ විදිහට. ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කොච්චර ඝනකමට ඕනේද කියලා. ඊට පස්සේ මේක ස්විච් එක ඔන් කරාම මේ තලයේ කැරගෙනවා. ඒකෙන් ලස්සනට මෙහෙම කපලා ගන්න පුළුවන් මස් ටික. ඒ මස් ටික කපලා පාන් එක ඇතුළට දාලා ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් අපිට ඕන කරන සැලඩ් මොනවද ඇතුළට ඒක ඇතුළට දාන්න ඕනේ කියන එක අපිට තෝරගන්න පුළුවන්. මෙතන තියෙනවා මික්ස් කරලා හදපු සැලඩ් එක, තක්කාලි, ඊට පස්සේ පිපිඤ්ඤා වගේ දාලා හදපු එකක්. මෙතන තියෙනවා ගෝවා, සාමාන්‍ය ගෝවා එක. මේ තියෙන රතු ගෝවා එක. මේක ටිකක් ඇඹුලට හුරුයි. මෙතන තියෙනවා සැලඩ්, සලාද කොළ. මෙතන තියෙනවා එක එක වර්ගයේ සෝස් ටිකක්. එකක් තමයි යෝගට් සෝස් එක. අනිත් එක තියෙනවා යෝගට් සෝස් එකට ගාලික් දාලා හදපු එකක්. ඊට පස්සේ මෙතන තියෙන්නේ කොක්ටේල් සෝස්. ඒ කියන්නේ ඒකේ සෝස් වර්ග දෙක තුනක මික්ස් එකක් යන්නේ. මෙතන තියෙනවා තව ඕනනම් සැරට චිලි සෝස් එක. ඊට පස්සේ චීස් පෙති තියෙනවා. ඕනනම් චීස් පෙත්තකුත් දාගන්න පුළුවන් ඒකට. අමුළු උණු තමයි ඒකට ගොඩක් වෙලාවට දාන්නේ. ඇතුළට ඒ රස එන්න අමුළු උණු අනිවාර්යෙන් දාන්න ඕනේ.
ඒ විදිහට සැරකෑම කාලා ඉවරුණාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ තුර්කි ක්‍රොසෝ. මේ තියෙන්නේ තුර්කියට ආවේනික ක්‍රොසෝ එකක්. චොක්ලට් දාලා හදලා තියෙන්නේ. මෙතන තියෙනවා මේ ගොඩාක් පැණි රස කෑමක්, බක්ලවා කියලා කියන්නේ මේකට. ඒක උඩට ඕගොල්ලන්ට පේන ඇති දාලා තියෙනවා පිස්ටාසියන්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පැණි වලලු. ඇත්තට මේක පේන ඇති ඕගොල්ලන්ට පැණි බේරෙනවා. පැණි වලලු ඔක්කොම තුර්කි කෑම. රසම රසයි. දැන් ඕගොල්ලොන්ට මෙතන වෙන්නේ මෙයා හදන්නේ මේ ඩූන එකට ඕන කරන පාන් එක. ඕක දැම්මහම ඕක පිම්බිලා එනවා පට්ටේ. කියන්නේ මැද බෝලේ වගේ හිස් වෙලා අමුතුම එකක් ඒක. දැන් මේ අවන් එක ගත්තහම මේක මේ ඉලෙක්ට්‍රික් අවන් එකක්. ඉලෙක්ට්‍රික් උඩ ගෑස් ඉස්තස් ඉලෙක්ට්‍රික්. මේක ඉලෙක්ට්‍රික් අවන් එකක්. ගෑස් ඒවත් තියෙනවා, දර ඒවත් තියෙනවා. මෙයාලා ලේසියට ඉලෙක්ට්‍රික් එක තියෙන්නේ. වැඩි ඉඩ කඩක් යන්නේ. මේ විදිහට මේ තයික් එක හදලා විනාඩි 10ක් අවන් එකේ දාලා තියන්න ඕනේ. ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ, මෙන්න මේ වගේ පාන් එකක් තමයි ඊට පස්සේ එළියට එන්නේ. ඕක තමයි ඩෝනා එකට ගන්නෙ. මේ ඉන්නේ බොසා චෙෆ්. අපිට චාන්ස් එක දුන්නා වැඩේ කරගන්න. හරි, මේක තමා මේ ඩෝනා කියලා කියන්නේ. මම දැක්ක ලංකාවෙත් දැන් මේක තියෙනවා. කොළඹ පැත්තේ ඩෝනා කියලාම කියන එකක් තියෙනවා. තව එකක් තියෙනවා ෂවර්ම කියලා. ඕගොල්ලෝ දන්නේ නැති මේගොල්ලෝ කියන විදිහට ෂවර්ම කියන්නේ චිකන් වලින් හදන අර රැප් එක වගේ එක. හරිද? ඒකට මෙහෙ කියන්නේ මෙතන තියෙනවා. ඉන්න මම බලලා කියන්න. ඩුරුම් කියලා කියන්නේ මෙහෙ කියන්නේ ඒ රැප් එකට ඩුරුම් කියලා. මේක ඩෝනා එක. ඩෝනා එක කියන්නේ මේක මුලින්ම හොයාගෙන තියෙන්නේ තුර්කියේ. තුර්කිය හොයාගෙන දැන් රටවල් ගානක තියෙනවා ජර්මනියෙත්. මේක නැතුව නිකන් අර ලංකාවේ පරිප්පු නැති හෝටලේ වගේ කියන්නේ ඩෝනා නැති ටවුමක් හොයාගන්න නැහැ. ඒ තරම් මේක ප්‍රසිද්ධයි. කනවා පොඩි ළමයා කියනවා ලොකු කෙනාට යන කල්ම. මේකේ තියෙන්නේ මේ හරක් මස් තමයි. මේගොල්ලෝ මුස්ලිම් කට්ටිය නිසා හරක් මස් වලින් තමයි ගොඩක් කරන්නේ. තව තියෙනවා චිකන් ඒවත් තියෙනවා. ඊට අමතරව කලුකුන් වලින් හදන එකකුත් තියෙනවා. දැන් මේකේ විශේෂත්වය තමයි මේ මස් එක දැන් මේගොල්ලෝ කපලා කපලා අරගෙන තියෙන නිසා නැත්තම් මේක එන්නේ කෝන් එකක් වගේ. මෙන්න මෙහෙම කෝන් එකක් වගේ එන්නේ. ඒක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙන් මෙහෙම කපලා කපලා ගන්නවා. පිටිපස්සේ මේකේ තියෙනවා අර net එක වගේ එකේ හැම වෙලේම heat එක අවශ්‍ය කරන උෂ්ණත්වය තියාගෙන ඉන්නවා. ඒක මේක රොටේට් වෙවි ගානට මස් ටික පිච්චෙනවා. ඉතින් වටේම පිච්චෙනකොට අර හීනි පටියක් කපලා ගත්තාම ආයතුරු ටික පිච්චෙනවා. ආයෙ කපලා ගන්නවා. ඒ වගේ දැන් අපි ඇවිල්ලා මෙතනට ටිකක් වෙලා වෙනවා. අපි එනකොට මෙතන තිබ්බ සම්පූර්ණ එකක් එයා දැන් ඒක සුද්ධ කරා. ඒක ඉවර වුණා. මේකත් දැන් තව පැයක් විතර යද්දි මේකත් ඉවරයි. සෙනගෙනවා සෑහෙන්න කණ්ඩා. අපිට සෙනග වෙන්නන්න බෑ ඕගොල්ලොන්ට. තව තියෙනවා මේකේ විශේෂ එකක්. මේ පීසා ඔයගොල්ලෝ දන්නවනේ, ඉතාලි පීසා එක. මේගොල්ලොන්ගේ තියෙනවා ටර්කිෂ් පීසා එක. ඒකට වෙනම මිශ්‍රණයක් දාන්නේ ඒගොල්ලොන්ට උඩට. උඩට දැන් අර ඉතාලි පීසා එකේ උඩට මෙහෙම තක්කාලි සෝස් එක දාලානේ දාන්නේ. මේගොල්ලොන්ගේ තියෙනවා මේ ටර්කිෂ් පීසා එකේ වෙනම මික්ස් එකක්. හරිද? ඒක දාලා තමයි ඒගොල්ලෝ ලස්සනට හදන්නේ. පීට්සා එකට ඒගොල්ලෝ කියන්නේ ලාම චූන්. ලාම චූන් ඕඩ ලාම චූන් කියලා තමයි ඒ
තුර්කි පිසා එකට කියන්නේ අපි අහලවලම අපිට පිසා එකත් තනියෙන් හදාගන්න පුළුවන්ද කියලා යම් බලන්න බොසාගෙන් අහලවල Kann ich das mal? Ja. Danke schön. Api ekak apita kanna me hada ganni. Meka api eka. So? Ja. Super. Danke schön. Meke nama tamai Pida. Pida. Ja. පීඩ කියලා කියන්නේ මේකන මේ අපි ඉන්ටර්නෙට් එකේ නම් දැක්ක මේක මේ අර කොහෙද මේ මේ ග්‍රීසියද කොහෙද මේ මේ මේක බෝට්ටුවක් වගේ හැඩයට හදන නිසා මොකද්ද මන්ද එහෙම කතාවක් තිබ්බා මෙන්න මේක මේ සුජුක් කියන තුර්කිය හදන සොසේජ් එක. ඔන්න මේ අපි හදාගත්ත එක දැන් ඔන්න දාන්න යන්නේ අවන් එකට. දැන් බඩගින ඉන්න බෑ සිරාවට මේ පේනවා ඇති ඔයගොල්ලන්ට වැඩ කරලා එන ගමන් ගෙලින් ආවේ මෙතනට. ස්මිල් චෝඩ. මේක දැන් ගන්න කිරි යෝගටුයි පොඩ්ඩක් ගන්නවා වටේට මේ මම හිතන්නේ අර පාටෙන්නද දන්නේ දුඹුරු පාට වෙලා ලස්සනට. දැන් යනවා අපේ පීඩේක ඔන්න ගියා අවන් එකට. දැන් ඉතින් පොඩ්ඩක් වෙලා බලන් ඉන්න ඕනේ. හැදෙනකල් මේක තුර්කි පීසා එක. තුර්කි පීසා එකට චීස් එන්නේ නැහැ ඒකට. චීස් නැහැ. අර මික්ස් එක විතරයි. ඒකේ මස් කුඩු එහෙම දාලා තියෙන්නේ. ඒකත් යනවා අවන් එකට. විනාඩි 5ක් 10ක් ඉන්න ඕනේ දැන් ඉතින්. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත අර අපිට හදලා දීපු එක මේ ටර්කි පීට්සා එක මේකට අපිට ඕනනම් පුළුවන් මෙතනින් ඕන සලාඩ් ජාතියක් දාලා උතා ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ ඩර්නා එකේන මස් එක කපලා දා ගන්න පුළුවන් අපි දාගමු මස් එක බඩගිනි අම්බාන එක දැන් ඔන්න අපි මස් කපන්න යන්නේ ඩර්නා එකෙන් කුරුදු කාරයෙක්ට වගේ වෑමට ෆුට්සෝ ඔන්න විදියට ලාවට හීනි තට්ටුවක් කපා ගන්න ඕනේ මේ පිච්චිච්ච දැන් වලින්
ඒගොල්ලොන්ට නම් මේක තප්පර දෙකෙන් කපනවා. අපිට එහෙම අර මට ටිකක් කපන්න තව පුරුදු වෙන්න ඕනේ. මේ එක ගානට හීනියට නිකන් පොඩි පොත්තක් වගේ තමයි කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඇතුලේ තියෙන ටික පිච්චෙන්න ඕනේ ඒ ගානට. මම කැපුවොත් ඒක ජල් ටෝන් වෙන නිසා එයාටම දුන්නා. මේ ඔන්න විදියට දාලා ඊට පස්සේ ඒක ඔතනවා ලස්සනට. සැලඩ් ඕන නම් සැලඩ් දාන්න පුළුවන්, ලූණු ඕන නම් ලූණු දාන්න පුළුවන්, ඕන දෙයක් කියලා දාගන්න පුළුවන්. සැලඩ් ටිකකුත් දාගමු එහෙනම්. හරි, දැන් අපි ඔන්න සැලඩ් දාන්න යන්නේ. මම දානවා මෙන්න මේ සැලඩ් එකෙන් පොඩ්ඩක්. ඉතින් පොඩ්ඩක් ඔන්න ඔහම දාලා ලස්සනට. මේක දාන්නේ, මේක ටිකක් ඇඹුල් ඇඹුල් ගෝවා එකක් මේක. ඒ නිසා මම ඒකට එච්චර ආස නැහැ. මේකෙන් චුට්ටක් දැම්මා. කොක්ටේල් එකෙන් ටිකක් දාගමු. කොක්ටේල් එක මික්ස් එකක්. මේකේ සෝස් වර්ග කීපයක්ම මික්ස් වෙලා තියෙන එක. විදියට දැම්මා. දාලා මේක මේ සැර දැවිල් එක, දැවිල් එක නුත් පොඩ්ඩක් දාගමු. ඔන්න දැන් බස් අයියත් එක්ක දැන් ආව කණ්ඩ කියලා බස් අයියා කතා කරන්න කියලා. දැන් මොනවද තියෙන්නේ? දැන් මෙතන තියෙනවා වර්ග දෙකක් ගත්තේ අපි. මේක ලමචූන් කියන එක, ලහමචූන්. ලමචූන්. ලමචූන්. අර තර්කිෂ්. තර්කිෂ් එකේ ලමචූන් කියලා. ලමචූන්. කෑවම චූන් වෙනවද? මේ දැන් ටිකක් හැබැයි හොඳටම බඩගිනි. මේක අපි හදන හැටි වෙන්නේ දැන් වැඩි විස්තර ඕනේ. ඔයානේ හැදුවේ? මේක තමයි පීඩ කියන්නේ. පීඩ කියන එක මේකත් තර්කිස් තමයි. දකින්න දැන් අපි කමු මේ බඩගිනි සිරාවට. වර්ග දෙකකින් ගත්තා ඔයගොල්ලන්ට. වර්ග දෙකම පෙන්වන්න ඕන නිසා ඩෝන එකක් යනකොට අරගෙනවත් යන්න. මං ආසම එක තමයි සුජුක් කියන එක. සුජුක් කියන අර බස් අය කිව්වේ ටර්කිෂ් සොසේජස් එක. නියමයි. මේක අතින්ම හදනකොටම දවල් දැක්කා ටයිග් එක මේ අතින්ම හැදුවේ. අර ඒකේ පේනනේ අර පපඩම් වගේ ක්‍රන්චි. ආයි නියමයි. ඒ මටත් කටක් උනේ. එලගිවි. ෂෙයරින් ඉස් කේරින් කියනවා. එහෙනම් හරි. පට්ට සුපිරයා දෙන්න වෙන්න ඇති කණ්ඩ තමයි තියන්නේ. කෙල ගිලින්න බෑ. පිට්ස එක මේ රෝල් කරලා දෙන්න. සාමාන්‍ය අපි දන්න පිට්ස මෙහෙමනේ. ඒක රෝල් කරලා දෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වර්ග දෙකට පිටි අනන විදිය වෙනස්. ඒ කියන්නේ එක එක එකට එක එක වර්ගිත විදියට පිටි අනනවා. ඔයා ගණන් කිව්වේ නැහැ. බලන්ගෙන අර ගණන් කියන්නෝ. ගණන් බලන්න වෙනවා. මේක වෙනවා යුරෝ 7ක්. මේක වෙනවා යුරෝ 8.50යි. කියන්නේ ලංකාවෙන් ගත්ත 7ක් කියලා කියන්නේ ලංකාවෙන් 1000 7321යි. ඔව් දැන් ගණන්නේ දැන් 300යි 2100යි. මේක වෙනවා 2600ක් වගේ වෙනවා. මේක ලංකාවේ නම් අපි යන්නේ මොකටද? කොත්තු කඩේ. කොත්තු කඩේට චිකන් කොත්තු ගියයි මේ චීස් කොත්තු ගියයි. මේ අපි යන්නේ ඩෝනා ඩෝනා කඩේ. මම ඒක අර මුලදීම කිව්වේ අපිට සිරාටම ලංකාවේ ගෙදර කෑම කාලා ඇති වෙලා නිකන් වෙනසකට කියලා අපි යනවා දුවලා. නැත්තරම ගෙවල් වල දැන් අපි
සමහරවිට උගන්න බැරි නම් මොනවද ලංකාවේ ගන්න කොත්තුනේ එහෙම නැත්නම් අප්ප දැන් මේ ඇත්තටම අපිට කන්න තියෙන මේක තමයි අපි අර මේක අර ගොඩක්ම ජර්මන්ස්ලා අර සැරට කන්නේ නැහනේ අර අපේ සැරට අර කටර මිරිස් සැර එන්න තියෙන එකම කෑම තමයි මේක අපිට අනිත් එක ඕන විදිහට මේ කියලා මෙතන හදාගන්න පුළුවන් මිරිස් පොඩ වැඩි කරන්න කියලා ඕනනම් ඕනනම් මිරිස් වෙනම දාගන්නත් පුළුවන් මට මේක වඩා මේක රහය. තංගා පන්දම වගේ නී. මංගජ බස් අයර හදලා දුනාම මේකට දාන සොසේජස් කැලි වැඩිපුර දායි කියලා. කැලි 8යි දකෝ දැන්. මං පොඩ්ඩක් බයෙන් බයෙන් දැන් මේ හරි නැහැ ඉතින් මොනවා වුණත් චාන්ස් එක දුන්නා යා. සීන් එක මේකයි. බස් අයියා වැඩ කරන දකලා මෙයා අහනවා part time job එකෙන් ඉන්න පුළුවන්ද කියලා. ඔයාලට આવොත් මේ වැඩ කරන්න පුළුවන්නේ සිරාද මේ වගේ වගේ part time කරන්න පුළුවන් ආ මේ හොඳම දෙයක් තියෙනවා කියන්න බස් අයියාගේ TikTok බලන්න TikTok එකේ follow කරලා තියාගෙන ලස්සන video ටිකක් එනවා අලුත්ම scene එකක් එන්නේ බස් අයියාගේ මේ බස් ගැන TikTok follow කරලා තියාගෙන ළඟදීම videos ටිකක් දෙයි ජර්මනියේ බස් ගැන බස් අයියා මොනවද කරන්නේ කියලා ඉතින් ඒකත් කියන ගමන් නේද එහෙනම් අපි ගිහින් එන්න ජය වේවා ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා අපි